ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය. සමේ පැහැය ඉවර නැද්ද? බයෝවිටා හිල් සමට ඒකාකාරී රන්වන් පැහැයක් ලබා දිය හැකි පෝෂක බහුල වටාකු නිසා ඊවන් ගෝල්ඩන් ස්කින් එකක් ලබා දිය හැකි බව මගේ විශ්වාසයයි. රන්වන් පැහැති සමකට පරිපූර්ණ සත්කාරය බයෝවිටා. නිකලල් රන්වන් පැහැති සමක් ලබා දිය හැකි එකම අභ්‍යන්තර පෝෂකය බයෝවිටා පමණයි. රන්වන් පැහැති සමකට පරිපූර්ණ සත්කාරය බයෝවිටා. ආයුබෝවන් සුබ දවසක්. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා වයසට යාම තරමක් දුරට හෝ ආරක්ෂා කර ගැනීමට ආදරයට පුළුවන් කමක් තියෙනවා කියලා. කොහොම වුණත් අද දවසේ මේ සූදානම් වෙන්නේ ආදරය පිළිබඳ කතා බහ කරන්න නෙමෙයි, ආදරය කරන දෙන්නෙක් භාවිත කරන රූපලාවන් නිෂ්පාදනයක් පිළිබඳ කතා බහ කරන්නට. නයිව් හර්බ්ස් පිළිබඳවයි අපි අද දවසේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉෂාරවත් අනුරවත් අද දවසේ සම්බන්ධ කරගත්ත සුබෝදයසන. සුබෝදයසන. මං කැමති මුලින්ම මේ අනුර මෙන්න මෙහෙම කාරණාවක් අහන්න. දැන් දෙන්නගේ මේ දෙන්නගේ ආදරේ පටන් ගත්ත අවධියක් ඉදිරිනේ. ඒ අවධියේදී ඉෂාරා මොන වගේ දේ කාලෙමද නයිව් හර්බ්ස් ඒ පටන් ගන්න කාලෙද නයිව් හර්බ්ස් භාවිත කරමින් හිටියද? එතකොට භාවිත කරනවා. හා ඒ කියන්නේ දැන් ආදර සම්බන්ධතාවයේ ලෝකේ දැනගන්න කලින් අපි දෙන්න හොරෙන් ඔය ආදරේ කරපු කාලයක් තියෙනවා. ඉතින් ඒ කාලෙදිත් මේ ඉෂාරා මේ දේවල් භාවිත කරනවා. හැබැයි එතකොට මම නයිව් හර්බ්ස්ත් එහෙම විශේෂයෙන් කියලා දෙයක් භාවිත කරේ නැහැ. මොකද මේ අතරහු වෙන දෙයක් භාවිත කරා. එහෙම තමයි ඒ කාලේ. ඉතින් ඒක නිසාම දැන් ඇය භාවිත කරනවා. ඇය එතකොට මට වඩා මේකප් දානවා, ඔව්වේ ඉන්නවා, මේ හැම දෙයක් එක්කම මේ සම කොහොමද ආරක්ෂා වෙන්නේ කියන කාරණය මම ඇගෙන් ඉවසුවේ. ඉතින් එතකොට තමයි මේ සම්බන්ධයෙන් මට දැනගන්නට ලැබුණේ. ඉතින් ඒ නිසාම ඒ දවස්වල නම් ඇය භාවිත කරනවා කියලා ඉතින් මට විශ්වාසයෙන් කියනවා. දැන් ඒක තවත් අහුරු වෙලා තියෙනවා. ඇය අදටත් භාවිත කරනවා. ඒ භාවිත කිරීම තුළ ඒකෙන් ලබා ගන්න ප්‍රතිඵලයන් ඇය ඉතාමත්ම හොඳින් ලබාගෙන තියෙනවා. හොඳ වෙලාවට අනුරට ඉෂාරව හම්බෙන දවස්වල ඉෂාරා නයිව් හර්බ්ස් භාවිත කරලා තිබුණේ. ඒක මං කැත නැහැ කලින්. හොඳේ. එහෙම නොවුනනම් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. මෙන්න මේ ඡායාරූපේ පොඩ්ඩක් බලන්න. මොන්න මේ ඡායාරූපේ බැලුවට පස්සේ තීරණය කරමු මේ ඡායාරූපේ ඉන්න දවස්වල හමු වුණා. ආ බලන්න කොච්චර ලස්සනද. පොඩ්ඩක් මහත කෙනෙක්. අනුර කවදාවත් ඉෂාරා ළඟට යන්නේ නැහැ. මේ කාලේ ඔය කාලේ හම්බුන්නේ නෑනේ. මමත් කාලෙකින් ඇත්තටම දැක්කේ ෆොටෝ එක. ඉතින් මම හැමදාමත්ම නිෂ්පාදනය ගැන කතා කරනකොට කියන දෙයක් තමයි මට සුදු වෙන්න ඕනුන්නේ නැහැ. මගේ සමේ පැහැය වෙනස් කරගන්න ඕනුනේ නැහැ. කොහොම වුණත් සැලකිය යුතු වෙනසක්කට පත් වෙලා තියෙනවා කියන එකද? එහෙමද? එහෙමද? ඉන්නේ. දැන් කියාගෙන යනවා ඒ ටික. ඕනුනේ නැහැ. ඊට පස්සේ හැබැයි මට ඕනුණා මම හැමදාම කියන්නේ මගේ සම රැකගන්න. ඉතින් ශේෂ්ත්‍රේ ඉන්නවා හැමදාම මේකප් දාන සම උදේ පහර දාන කරා 10ට අයින් කරන්නේ. ඒක උඩ පවුඩර් තට්ටු 100ක් විතර එනවා ටච් කරනකොට. ඉතින් මේ දේවල් ඒ වෙලාවට ලස්සන හැබැයි තියෙන ඒවා දීර්ඝ කාලීන අපේ සමට හානි කරන දේවල්. මේ වගේ ලයිට් යට ඉන්නවා, AC ඇතුළේ ඉන්නවා. ඊට පහළට යන හැමතිස්සෙම කුඩයක් අරගෙන යන්න වෙන්නේ නැහැ නේ. ඉතින් UV කිරණ වලින් ගොඩක් දේවල් වලින් හැමත හානි වැඩිපුර හානි වෙන්න පුළුවන් පරිසරයක මං හිටියේ. හැබැයි දැන් එදා සහ අද මම ඡායාරූප බලනකොට මීට කලිනුත් ඕක ගැන කතා කරා. ඡායාරූපය ගැන පැහැය වෙනසක් ඇති වුණා කියන එක මමත් පිළිගන්නවා. ඒක දකින්න හැම කෙනෙක්ම අනිවාර්යයෙන් මම පිළිගත්තේ නැත්නම් ඒක වැරද්ද. හැබැයි ඒ පැහැ ලැබෙන්න කාලයක් ගියා. ඒ නිසාම වෙන්නේ නැති මම අද මෙහෙම කියන්නේ මට පැහැය වෙනස මට දැනුන්නේ නැහැ කියලා. සතියකින් ඔය පැහැය ලැබුණා නම් ධනංජයවත් මගෙන් ඇහයි මොකද උනේ මේ පේන්ට් එකක්වත් ගාලාද කියලා. ඉතින් ඒ වෙනස මං හිතන්නේ ඒක මට නොදැනුනේ කාලයක් ගිය නිසා. ඒක තමයි නයිව් හර්බ්ස් වල තියෙන විශේෂත්වය. හැමදාමත්ම අපි කියන 100%ක් ස්වභාවිකත්වයට මුල් තැන දීලා අව්‍යාජ ශාකසාර වලින් තමයි මේ නිෂ්පාදන නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අර හොඳ දේවල් ලැබෙන ටිකක් කාලයක් යනවා. ඉක්මන් කොටයිනේ. ඉතින් හැමදාම අපි කියන දත්තම ඉවසීම තියන අය විතරයි නයිව් හර්බ්ස් එක්ක එකතු වෙන්නේ, මේ පවුලත් එක්ක එකතු වෙන්න ඕනේ කියන කාරණාව හැමදාමත් වගේ අදත් කියනවා. ඉතින් ඒ නිසා ඉවසීම ගුණ කරගෙන නයිෆ් එක නිෂ්පාදනයත් එක්ක එකතු වෙන කවදාවත් ඔබට වරදින්නේ නැහැ කියන පණිවිඩය මම මේ ඡායාරූපයත් එක්ක විශේෂයෙන්ම කියනවා. ඒක තමයි මම අහන්නේ. තමන් බලාපොරොත්තු වෙන විදිහේ සැලකිය යුතු වෙනසක් මේ හරහා සිදු වුණාද කියන එක. ඔව් බලාපොරොත්තු වෙන කියන්නේ මගේ බලාපොරොත්තු අවශ්‍යතාවය වනේ මගේ සම රැක ගැනීම. හැබැයි බලාපොරොත්තු වුණාට වඩා දෙයක් මට ලැබුණා. අන්ටෝ දැන් ගොඩක් කලාවන් වලට අපි මේ කාන්තා පාර්ශ්වය වගේ නෙමෙයි දැන් අපි හිතමු අපේ මුහුණේ රැවුල වැවුනහම ගොඩක් වෙලාවන් වල රැවුල කපන්න සිදු වෙනවා. දැන් ඒ අවස්ථාවන් වලදී සමහර වෙලාවට සම ඇදෙනවා.
තවත් අවස්ථාවන් වලදී ඒ ප්‍රදේශය සමහර වෙලාවන් වලදී මේ මුහුණේ සමහර ස්ථාන කළු වෙනවා. ඒ වගේ ප්‍රශ්න කිහිපයක් තියෙන අය ඉන්නවා. ඒ වගේම තමයි සමහර අය විශේෂම මොටර් බයික් වල යන නිසා හෙල්මට් භාවිත කරන නිසා සමහර අවස්ථාවන් වලදී ඒ නළල වටා ප්‍රදේශය සමහරවිට කළු වෙනවා. මේ වගේ මුහුණේ සමහර තැන් තියෙනවා පිරිමි පාර්ශවයේ කළු වෙනද. ඒ වගේ අවස්ථාවන් වලද මොන වගේ දේවල්ද? දැන් ඇත්තටම මම මේ සම්බන්ධ විශේෂඥයෙක්වත් එහෙම නෙමෙයි. හැබැයි මම අත්දැකීමෙන් ලබාගත්තු දේවල් එක තමයි කතා කරන්නේ. මේ දවස්වල පොඩ්ඩක් රැවුල හොවලා තිබුණාට රැවුල කපන එක සාමාන්‍ය මමත් ඒ දවස්වලම දිනචරියාවක් හැටියට කරා. ඉතින් මෙහෙම වෙලාවට ආෆ්ටර් සේව් එකක් භාවිත කරන එක තමයි මේ අපි ගොඩක් වෙලාවට අපි කරන්නේ. ඔව්. පිරිමි පාර්ශවයේ කරන්නේ. නමුත් ඒක හොඳයි. ඒක කැපීමක් වුණොත් එහෙම ඒකෙන් විස බීජ හරණයක් කරන්න ඒ දේවල් වලට හොඳයි. හැබැයි ඇත්තටම මම නම් මේ දවස්වල ඉතාමත්ම කැමැත්තෙන් භාවිතා කරන්නේ අපි තියෙන ඇලෝජෙල් එක. මේ ඇලෝජෙල් වල තියෙන්නේ කෝමාරිකා සාරය. මේ කෝමාරිකා සාරයත් එක්ක ඒයින් ලැබෙන සිසිලස මේ සියල්ලමත් එක්ක අර රැවුල කපුව තැනට ලැබෙන ආරක්ෂණය ඉතාමත්ම හොඳයි. ඒත් එක්කම ඉතාමත්ම හොඳින් මතක් කරන්න ඕනේ අර ධනංජය කියපු කාරණේ බයික් වල යනවා මේ දේවල් එක පිරිමි පාර්ශවයේ විශේෂයෙන්ම මේ අවුවත් එක ගැටෙන අවස්ථාවන් වලට මුහුණ දෙනවා වැඩි. ඒ නිසාම ෆේස් වොෂ් එක පාවිච්චි කරන්න, ඩේ ක්‍රීම් එක, නයිට් ක්‍රීම් එක භාවිතා කරන්න. මේ කාන්තාවන් හදපේවා නෙමෙයි. පිරිමි පාර්ශවයේ අපිත් මේ සම වියපත්වීමට මේ දේවල් වලට ලක් වෙනවා. ඒක නිසාම කාන්තා පිරිමි කියලා ભેදයක් නෑ. ඒ නිසාම ඔබ මේ දේවල් භාවිතා කරනවා නම් ওই ධනංජය කියපු හැම ගැටලුවකින්ම මිදෙන්නට පුළුවන්. හැබැයි වැදගත්ම දේ අපේ සම මොකද්ද? අපේ සම ඔයිලි ස්කින් එකක්ද, එහෙම නැත්නම් ඩ්‍රයි ස්කින් එකක්ද? මේක ඉස්සලාම වටහා ගන්නට ඕනේ. ඒක නිසාම තමයි අපි දුරගතන අංකයන් සඳහන් කරන්නේ. මේ දුරගතන අංකයන්ට කතා කරලිවෙලා ඔබේ තියෙන සමේ ගැටලුව හඳුනා ගන්නවා නම් මේ සමේ ගැටලුවට අපිට මේ හරහා විසඳුම් ලබා ගන්නට පුළුවන්. ඒ විසඳුම් ඉතාමත්ම නිවැරදිව ක්‍රමානුකූලව භාවිතා කරනවා නම් එහෙම ඔය තියෙන හැම ගැටලුවකින්ම ඒයින් අත්මිදින්නට පුළුවන්කමක් තියෙනවා. ඔව් විශාල, දැන් මේ බ්ලීචින් වලින් සමපැහැපත් වෙනවයි කියලා හැමෝම දන්නවා. බ්ලීචින් පොඩ්ඩක් හරි කුමන හෝ නිෂ්පාදනයක අන්තර්ගත කරලා තිබෙනවා නම් හරි ඉක්මනින් ක්ෂණයෙන් පැහැපත් සමක් කෙනෙකුට දකින්නට පුළුවන් දවසෙන් දෙකෙන්. කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලීචින් භාවිත කරලා සමපැහැපත් වෙන එක එසේ තිබියදී නයිව් හර්බ්ස් වලිනුත් කොහොමද සමපැහැපම්? කියන්නේ නයිව් හර්බ්ස් වල මේවා අන්තර්ගතයි කියන එක නෙවෙයි මම ඔබට සඳහන් කරන්න යන්නේ. නමුත් කොහොමද නයිව් හර්බ්ස් වලිනුත් සමපැහැපත් කිනීමක් කරන්නේ? මේ කාලයත් එක්ක කොහොමද සමපැහැපත් වීම සිදු වෙන්නේ? අරහෙනුත් සමපැහැපත් වෙනවා, මේගිනුත් සමපැහැපත් වෙනවා. කොහොමද මේ කාරණා දෙක වෙනස් කරලා අපි හඳුනා ගන්න? මුලින්ම කියනවනේ බ්ලීචින් වලින් වෙන්නේ සම පැහැපත් වීම නෙමෙයි, සම සුදු පාට වීම. අර අපි දකින්නේ නිකන් අර විදේශිකයන්ගේ තියෙන ටිකක් අර අපි කියනවා ටිකක් ඒක මෙතෙන් දිගවර කමන්නේ අර කැරපොත සුදු වගේ. අපි මන් දන්නේ ලංකාව මිනිස්සුන්ට ඇයි ඒ සුදුද මෙතන ආස කියලා. පිටරට ඉන්න මිනිස්සු ලංකාවට ඇවිල්ලා අවුවත් අපිනවා මේ සම ඊට වඩා මේ තරලු කරගන්න කියලා. හැබැයි අපේ අය කොච්චර කිව්වත් අර පාට තමයි කැමති. පැහැපත් කියලා කියන්නේ ආසියාතික අපිට තිබෙනවා හොඳ තලලු සමක්. ඒ සම අපිට පුළුවන් රන්වන් සමක් බවට පත් කරගන්න. ඉතින් එතනදී සම සුදු පාට වෙන්නේ නැහැ. තිබෙන සමේ ලපකැලල් වෙන්න පුළුවන්, මොනවාම් හෝ පිම්පල්ස් වෙන්න පුළුවන්, මොනියම් හෝ ආකාරයකින් අවපැහැගැන්වීම් වෙන්න පුළුවන්, තුවාල කැලල් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් නැති කරලා සමට සම අධික වියලිලා තියෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් නැති කරලා සමට අවශ්‍ය පෝෂණය, තෙතමනය, විස බීජ හරණය, මෙන්න මේ දේවල් ලබා දීලා සම හොඳින් නිරෝගීමත් සමක් බවට පත් කිරීම. ඉතින් නිරෝගීමත් සමක් බවට පත් කිරීම තුළින් සමට මොහොම හොඳ ලස්සන රන්වන් නිරෝගීමත් පැහැයක් ලැබෙනවා. මෙන්න මේක තමයි නයිව් හර්බ්ස් වලින් ලැබෙන පැහැපත් පැහැ. බ්ලීචින් කියලා කියන්නේ විරංජනකාරයක්. අපි දන්නවා මේ මොනෑම් හෝ ඇඳුමක හරි මොනෑම් හෝ දෙයක මේ පැල්ලම් අයින් කරන්න මේ වෙන දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ දෙයක් අපේ මූණට ආලේප කරොත් මොන වගේ තත්ත්වයක් උද්ගත වෙයිද කියන එක අමුතුවෙන් මම විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හැම කෙනෙක්ම බුද්ධිමත් වෙන්නේ අපි සමහර විට රැවටෙන්න පුළුවන්. මොකද මෙවැනි කතා බහවල් බොහෝ විට උදේවරුයි අපි හැමෝම අහනවා. ඉතින් බුද්ධිමත් වෙලා තමන්ට ගැළපෙන නිෂ්පාදනය මොකද්ද, නිවැරදි නිෂ්පාදනය මොකද්ද, සමයන්ගේ සමට හානියක් ඇති නොකර තමන්ට අවශ්‍ය කරන පැහැදිලි පැහැපත් පැහැය ලබා දෙන්නේ මොකද්ද කියන නිෂ්පාදනය තෝරා බේරාගෙන තමයි වැදගත් වෙන්නේ. හැමදාම වගේ අදත් කියනවා අපි මෙහෙම කුවට නයිෆල්ස්ම ගන්න කියලා අපි කියන්නේ නැහැ. හොඳ නිෂ්පාදන බොහොමයක් තියෙන වෙලඳ පොලේ. හැබැයි හොඳ ප්‍රමිති සාහිත්‍යයක්, ඒ වගේම අන්තර්ගතයන් මොනවාද, ස්වභාවිකත්වයට මුල් තැන දීලා තිබෙනවාද, සල්ලි දීලා ජීවිතයට හානියක් ඇති කරගන්නවද, සමට හානියක් ඇති කරනවද කියන තීරණය අනිවාර්යයෙන්ම ගන්නට ඕනේ ඔබයි. ඉතින් අපි කරන්නේ ඒට ඔබට උදව්වක් දීම පමණයි. ඉතින් ඒ නිසා තීරණය ඔබේ අතේ. විශේෂයෙන්ම කියන්නට ඕන දේවල් ටික තමයි ওই දේවල් ටික. මම හිතන්නේ ওই දෙකේ වෙනස්කම මොකක්ද කියලා වර්තමානයේ බොහෝ අය දකිනවා. අපි දකිනවා මේ සමීප හැවල් සමහර අයගේ හිතුවේ වත් නැති පැහැවල් සතියෙන් දෙකෙන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි ওই බ්ලීචින් අඩංගු අන්තර්ගතයන් නිසා සිදු වෙන්නේ. අර ඔබ කියවනේ මගේ පැහැවෙනසක් ඇති වෙලා තියෙන අන්න ඒක තමයි මං කියන නිරෝගීමත් පැහැපත් පැහැය.
හොඳ එසේ නම් අපි අද දවසේ කතා බහ කරපු දේවල් අල්ෆා මෑනියු ප්‍රපද්ගලික සමාගම මායිලේජයල 0777-1037-94-0777-1037-95 තමයි ඔබේ දුරකථන මාර්ග. ඔබට පුළුවන් ලයිෆ් හබ්ස් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන කියා ගන්නට. ස්තුතියි ඔබ දෙපළටම. අපි අනිවාර්යයෙන්ම තව දවසක සම්බන්ධ වෙමු. එසේ නම් අපි අදට සමු ගන්නවා ප්‍රාර්ථනා කරනවා හැමෝටම යහපත් දවසක්. ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය සමේ පැහැය ඊවන් නැද්ද? බයෝවිටා හෙල්ත් සමට ඒකාකාරී රන්වන් පැහැයක් ලබා දිය හැකි පෝෂක බහුල වඩාගු නිසා ඊවන් ගෝල්ඩන් ස්කින් එකක් ලබා දිය හැකි බව මගේ විශ්වාසයයි. රන්වන් පැහැති සමකට පරිපූර්ණ සත්කාරය බයෝවිටා. නිකලල් රන්වන් පැහැති සමක් ලබා දිය හැකි එකම අභ්‍යන්තර පෝෂකය බයෝවිටා පමණයි. රන්වන් පැහැති සමකට පරිපූර්ණ සත්කාරය බයෝවිටා.